මේක තමයි ඊ අපොයින්ටින් කියන්නේ මේ කන කපලා පොයින්ට් කරලා තියෙන මෙහෙට ටික මේක හොඳට වැඩ කරනවා කිසිම ෆේල් එකක් නැහැ මේක ෆේල් කියන්නේ එහෙම ෆේල් වෙන්න විදියක් නැහැ සාමාන්‍ය හරියට එක කියා කරලා හරියට තියාගත්තම පූර්ණම ඇහේ මං හිතන්නේ ඇහැ කළු කරපු නේද ඇහේ කල අයිබෝල් එක කල කරපු එක ලංකාවම කතා වුණේ මේ සම්බන්ධව නේද සජිත අපි පොඩ්ඩක් කියමු මේ සම්බන්ධව අයිබෝල් කල එක මේක සබ්ඩර්මල් එකක් මේක සර්ජිකල් සිලිකන් ඉම්ප්ලාන්ට් එකක් මේක ඇත්තම කිව්වොත් මෙතනින් කපලා තමයි මේක ඉන්සර්ට් කරන්නේ මේක ෆීල් වුණාට කිසිම දැනීමක් නැහැ සාමාන්‍ය පරිදිම අතේ ෆීලින් එක ඒ විදියයි අයිබෝන් කියලා ප්‍රාර්ථනා කරන ඔබ හැම දිනාටම ඉතින් ඔන්න අදත් තව තවත් වීඩියෝ එකක් අරගෙන හැම දෙයකම කලින් මතක් කරනවා තවමත් අපිව subscribe කරලා නැත්නම් ඔබට හැකියාව තිබෙනවා අපිව subscribe කරන්න අලුත් වීඩියෝ එකක් දාපු ගමන් බලන්න bell icon එකත් click කරලා තියන්න කියලා මතක් කරනවා මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ ලංකාව කලඹපු දෙයක් ගැන මම හිතන්නේ මීට ඉස්සෙල්ලත් අපි මේ අදාළ පුද්ගලයාත් එක්ක වීඩියෝ එකක් කරා. ඉතින් ඔහුත් එක්ක අද දවසෙත් කතා කරන්න සූදානම් වෙන්නේ සමාජ මාධ්‍ය හරහා මේ වර්තමාන වකවානුවේ බොහොම කැළඹිලි සහගත සිදුවීමක් සම්බන්ධව. ඒකට හොඳම කෙනා මේ ඉන්නේ. අයිබන් සජිත්. අපි ඉස්සෙල්ලත් හම්බුණා. හම්බෙලා ඒත් කතා කරා ලංකාවේ බොඩි මොඩිෆිකේෂන් කියන්නේ මොකක්ද කියලා. ඉතින් මූලිකව අපි මේ සම්බන්ධව කතා කරා. මම හිතන්නේ පළවෙනි අදියරේදී යම් කිසි මට්ටමකට ලංකාවේ බොඩි මොඩිෆිකේෂන් කියන්නේ මොකද්ද කියන දේ සම්බන්ධව අපි කතා කරා පළවෙනි වෙලෙසටහනේදී. දැන් මේ වකවානුවේ බොහොම ආందోళනාත්මකව කතාවට තුඩු දුණු කාරණයක් තියෙනවා. ඒ තමයි මේ ඇහැක් තුල ටැටු එකක් නිර්මාණය කිරීම. ඒක ඇහැක් තුල ටැටු එකක් කියන්නේ ඒක ටැටු එකක් ඒක අයිබෝල් ටැටු එකක්. ඒක අයිබෝල් ටැටුවක් කියවට පස්සේ සාමාන්‍යයෙන් අපි තින්ත පාවිච්චි කරලා කරන टैटू एक मेशीन आधार नमूत अहतुले निर्माण करेंट कला इंजेक्ट करना पुलवा सामान्य विवाहरे ईबोल टैटू अहे स्क्लेर इतना पाट कर ईबोल पाट कर स्क्लेर पाट कर पुलवा एक सामान्य सिलिंजर आधार एक तुला करें හරි සජිත ඔහොම ඉදිද්දි ඔන්න කතාවට මුල පෙරුව සජිත් ඇයත් එක්ක මේ මේ පැත්තෙනුත් කෙනෙක් ඉන්නවා මේත් සජිත් නේ සජිත් අකලංක සජිත් අකලංක සජිත් කියන්නේ තනිකර මේ බොඩි මොඩිෆිකේෂන් ගබඩාවක් ගබඩාවක් කියන්නේ ඇත්තටම ලංකාවේ දැනට බොඩි මොඩිෆිකේෂන් නැතිව වැඩිම බොඩි මොඩිෆිකේෂන් ප්‍රමාණයක් කරලා ඉන්න තැනත්ත තමයි මෙයා මෙයා හරි ඇත්ත එක්ක අපි කතා කරමු මේ කතාව ඉදිරියට යද්දි හොඳ හොඳ දේවල් තියෙයි මොකද මේ විවේචනයේවි මේ හොඳ කියාවි මේ හැම දෙයක් එක්ක තමයි මේ වැඩසටහන මම දන්නවා අනිවාර්යෙන්ම මොකද මේ සමාජයේ පළවෙනි වතාවටනේ මේ සම්බන්ධව අපි කතා කරන්නේ සමාජ මාධ්‍ය හරහා නේ අපි කලින් කලින් ප්‍රෝග්‍රෑම් එකේ අපි කියලා නැවතුවා තව අයිබෝල් ටැටුස් කරපුවා තියෙනවා අපි ඒව දාමු ඉදිරියට කියලා ඔව් ඒකට හේතුවක් තිබුණා මල්ලි මොකද ලංකාවට ගැලපෙන ස්ටයිල් එකක් පෙන්වන්න ගියාම ගැලපෙන්නේ නැති ස්ටයිල් එකක් පෙන්වන්න ගියාම මිනිස්සුන්ගේ එක එක විවේචන මම පොඩක් ඒකට කැමති නෑ මොකෝ මගේ ඉන්ඩස්ට්‍රි එක මේක මම මේකට හරි ආදරය කරනවා මම කැමති නෑ මිනිස්සු මේකට බනිනවට ලංකාව ඇවිල්ලා ඇත්තටම තාම දිනු වෙමින් පවතින රටක් තාම නෙමෙයි හැමදාම ඒක නිසා මේ මේ වගේ දේවල් ලංකාවට ගැලපෙනු අඩුයි මේ වගේ දේවල් වල දැනුම ලංකාවේ මිනිස්සුන්ට අඩුයි මේවත් දැකලා නැහැ ඉස්සර ටැටූ ගන්න කාලෙත් ටැටූ එකක් දැක්කම හරි පහත් විදියට අමුතු මට්ටමකින් මිනිස්සු මැන්නේ දැන් ඇත්තම කිව්වොත් ඒකට සංජීව ලියොන්ස් ලියලා තියෙන හොඳ ලස්සන සින්දුවක් පිටකවර කියලා අන්නේ සින්දු අහන්න කට්ටියට හොඳ අර්ථයක් තියෙනවා හරි මම මේ සමාජ මාධ්‍ය ඇතුලේ ෂෙයා වෙච්ච පෝස්ට් එකකින්ම වැඩි පටංගම මේ සජිත මේ දවස්වල ගියා මම දැක්කා එක දිගට වෛරල් වෙලා පෝස්ට් එකක් මේ මොනවාද ඇස් කළු කරපු සොම්බි මිනිස්සු ලංකාව ආක්‍රමණය කරන්න හදන කියලා මේ ඇත්තම කතාව මේක මේ ලෝකේ තිබ්බට ලංකාවට ආවේ ප්‍රථම වතාවටනේ මම හිතන්නේ ලංකාව ඇතුලේ මේම දෙයක් නිර්මාණය කරපු පළවෙනි කෙනා ඔයා. ඔව්. නිර්මාණය කරපු පළවෙනි කෙනා ඔයා සහ මේ ලංකාවේ ඇතුලේ මං හිතන්නේ නැහැ වෙනත් කෙනෙක් ඇති කියලා මේක කරන්න පුළුවන් නේද? නැහැ වෙන කිසිම කෙනෙක් නැහැ. දැනට දකුණු ආසියාවේ මම විතරයි අයිබෝල් කල එක කරන්නේ. තව ඇති කියලා මම හිතනවා නැති වෙන විදියක් නැහැ. ඔව් මේක ගොඩක් මෙක්සිකෝ, බ්‍රෙසිල්, ඩෙන්මාර්ක් ඒ වගේ රටවල් වල තමයි යන්නේ. ඒ කියන්නේ ඇත්තම කිව්වොත් ලබන නොවැම්බර් මාසේ තමයි බොඩි මොඩිෆිකේෂන් ආටිස්ලා 10ක් එකතු වෙලා පළවෙනි බොඩි මොඩිෆිකේෂන් සමුළුව පටන් ගන්නෙ.
ඒ රටවල් වලට තාම මේ සම්බන්ධව නිකන් නෑ ඒගොල්ලෝ ප්‍රැක්ටිස් එකෙන් හදලා ඒ සම්බන්ධව ඉන්න කට්ටිය එකතු වෙලා එකතැනකට එකතු වෙලා මේ සම්බන්ධව සමුළුවක් හදනවා නොවැම්බර් වල. එතකොට මේ මම කැමති දැනගන්න අයියේ මේ දැන් මේක ඇහැක් ඇතුළේනේ කරන්නේ. එතකොට මේකට මේ ඇහැ ඇතුළට කල අපි දන්න සාමාන්‍ය රොඩු කැල්ලක් ගියත් මේ ඇහැ මේ කැවෙනවා සහ ඇහැට අමාරුයි. එතකොට මේ කල එකක් ඇහැ ඇතුළට දාලා මේ කරන වැඩෙන් ඇහැට පෙනීම සම්බන්ධව ප්‍රශ්නයක් නැද්ද? පෙනීම සම්බන්ධව කිසිම ප්‍රශ්නයක් එන්නේ නැහැ. මේක ලෙන්ස් එකට කිසිම බලපෑමක් නැහැ. ස්ක්ලෙර එකයි ලෙන්ස් එකයි ගත්තම වෙන වෙනම තියෙන්නේ. ඒක සීල් වෙලා තියෙන ලෙන්ස් එක. ලෙන්ස් එකට දුවන්නේ නැහැ. කළු බබා කියන්නේ. ඒකට කිසිම හානියක් වෙන්නේ නැහැ. අපි මේක ස්ක්ලෙර එකේ ස්තර දෙකක් අතුළත ඉන්ජෙක්ට් කරන එක විතරයි කරන්නේ. ඒක සාමාන්‍ය විද්‍යාත්මකව මේ පිළිබඳව හැදෑරීමක් කළාද සජිත් මේ අනිවාර්යයෙන්ම මේකට ගන්න තින්ත දැන් ලෝකේ ගත්තම ටැටු ආටිස්ලා ගොඩක් තින්ත නිර්මාණය කරලා තිනවා. ඒ කියන්නේ සම වීගන් නන් වීගන් කියලා ඒවල සමාන නන් වීගන් වල අයන් මෙටල් අංශු තියෙනවා සහ සත්ව කොටස් ඒවා යම්කිසි කාලයක් යද්දී එක්ස්පයර් වෙනවා නරක් වෙන්න ගන්නවා. ඒක නිසා ඒක හරි තින්ත ඇහැට අදාළ තින්ත තෝරලා අරගෙන ඒක හරි හරි ප්‍රමාණයට හරි මාත්‍රාවට ඩයිලූට් කරලා ඒක ඒ විදිහට තමයි ඉන්ජෙක්ට් කරන්නේ. ඒකත් සහ කෙස් ගහක් තරම් ගොඩාක් හීනි නිඩල් එකකින් තමයි මේක ඉන්ජෙක්ට් කරන්නේ. දැන් ඇත්තම කිව්ව ලංකාවේ ටැටු ගැන තාමත් හරිම මේකක් නෑ ලංකාවේ මේ බලන විදිය. ටැටු එකක් කරන්න ටැටු ස්කූල් එකක් හරි ටැටු ෂොප් එකක් හරි ගත්තොත් කිසිම පිරිසිදුකමක් නෑ. නිකන් ඔහේ කරන හැබැයි මේ වගේ දෙයක් එහෙම කරන්න බෑ. මේකට අනිත් එක හිතපු ගමන් එකසරට ඇවිල්ලා ටැටු එකක් කරගන්න වගේ අයි බෝල් එකක් බොඩි මොඩිෆිකේෂන් නෑ. ඒකට කාලයක් හිතලා මේක මං කරනවද නැද්ද? ටැටු එක නම් සාමාන්‍යයෙන් දැන් ලේසර් ලයින් කරන්න පුළුවන් කියනවා කපලා ලයින් කරනවා ඒ වගේ. හැබැයි ඇහැට ටැටු ඉන්ක් දැම්මට පස්සේ ආයි ජීවිත කාලෙම ඒක එහෙමම තමයි. එතකොට සාමාන්‍යයෙන් කොහොමද මේක ප්‍රවණතාවය දැන් ඔයා පළවෙනි එක කරානේ පළවෙනි එක කරාට පස්සේ කොහොමද මේක කරමු කියලා ඉල්ලීම් තියනවද නැත්නම් ප්‍රතිකාර කොහොමද? ගොඩක් තියෙනවා. ගොඩක් කල් ඉඳන් තියෙනවා. මේකට ඇත්තටම බය වෙන්න දෙයක් නැහැ. මේක හරි කියන්නේ ප්‍රැක්ටිස් එකක් තියෙන කෙනෙක් ගාවට ගිහිල්ලා හරියට මේක කරගත්තොත් ඒක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. නමුත් ලෝකේ ගොඩක් ගත්තම වෛද්‍යවරුන් ගැතින් වෛද්‍යවරු මේකට අක්ෂි වෛද්‍යවරු මේකට අකමැති. ඒක ලෝකේ කියන්නේ මෙක්සිකෝල ගැටෝ එතකොට ওই තව ඉන්න ගොඩක් ලිලිලු ලුනා කෝබ්‍රා ඒ වගේ ආටිස්ලා ඉන්නවා. ඒගොල්ලෝ දැන් ගොඩාක්ම ප්‍රතිල ගොඩාක්ම කියන්නේ දවසට 10ක් 15ක් අයිබෝල් කලස් කරන ඒගොල්ලෝ. ඉතින් අපිත් එක්ක ඒගොල්ලෝ සම්බන්ධයි. ඒ නිසා අපිට නිතරම පේනවා ඒ වගේ දේවල් ගොඩක් මෙනෝ ලෝකේ. එතකොට අයියා කොහොමද මේ සම්බන්ධව හැදෑරීම් කරේ කොහෙද? මම යුරෝපේ ගියාම ඒගොල්ලොත් එකට ඉඳලා වැඩ කළා තමයි අත්‍තරම මේක දැන් මම ආයි මම කෝස් එකට යනවා නොවැම්බර් වල. නොවැම්බර් වල. එතකොට ලංකාව ඇතුලේ බොඩි මොඩිෆිකේෂන් පැත්තෙන් මොන හරි නියාමනයක් තියෙනවද? නැහැ. ටැටු වලටවත් තාම නියාමනයක් නැතුව ලංකාවේ බොඩි මොඩිෆිකේෂන් වල නියාමනයක් හදන්න හිතයිද කියලාත් හිතෙන්නේ නැහැ. ගෙන් තවම කිසිම නියාමනයක් නැහැ ටැටු වල. වගකීමෙන්ද කියන්නේ? වගකීමෙන් කියන්නේ. එතකොට දැන් අපි දකිනවනේ දැන් මේ මොඩිෆිකේෂන් පැත්තේ දේවල් කරන්නේ බොහොම සීමිත පිරිසක්. ඔය ඇතුළුව. එතකොට එතනින් එහාට ගියාම මේ ටැටූ කියන කලාව ගත්තාම ටැටූ ගහන්න මං හිතන්නේ මේ හැම ටවුන් එකකම පොඩි ටවුන් එකක් ගත්තා ටවුන් එකක ෂොප් එකක් තියෙනවා. එතකොට මේවට මොනවාද මේ සෞඛ්‍ය අමාත්‍යාංශ මොන හරි තියෙනවද රෙගුලාසි නීති හදපුවා? එහෙම නැත්නම් මොන හරි එහෙම නියාමනයක් තියෙනවද? නියාමනයක් නැහැ. ලෝකේ ගත්තම ටැටූ බොඩි පියසින් නැකී පංචය වලට මම ගිය සැරෙත් කිව්වා ඒ වලට නියාමනයක් තියෙනවා. ලෝකේ ගත්තම ඒවා වෙන. ඒ කියන්නේ ඒ නියාමනයට අනුව ටැටූ ස්ටුඩියෝ එකක් කරගෙන යනවා නම් ඒකට ලයිසන්ස් එකක් දෙනවා රජෙන්. ලංකාවේ නැහැ. ඒකට අපි ලංකාවේ නීති රීති සම්බන්ධව කතා කරන කට්ටියත් එක්ක කතා කරලා තියෙන්නේ. කිසිම මේකක් නැහැ ඒ වලට තාම. නිකන් ඔහේ කරන්නම් වාලේ කරන් යනවා ගොඩක් ඔය සම්බන්ධව. අපි ලේ සම්බන්ධවනේ වැඩ කරන්නේ. එතකොට හෙපටයිටිස් HIV සමාජ රෝග හැදෙන එක ගොඩක් ව්‍යාප්ත වෙනවා. මේ මෑත කාලේ පත්තර කියන්නේ ලිංගාශ්‍රිත රෝගයකගේ ડોක්ටර් කතා කරාට පස්සේ එයා එකතු වෙලා ආටිකල් එකක් කරා. එයා කියන්නේ ගොඩක් ලිංගාශ්‍රිත රෝගයකගේ ඉන්නවලු ලිංගික සංසර්ගයක් නැතුව ලෙඩ හැදිච්ච මිනිස්සු. එතකොට හිතා ගන්න බෑ මොකෙන්ද ලෙඩ හැදුනේ කියලා. එයක් ඔයා පියසින් කරලා තියෙන කොට ටැටු එකක් ගහලා තියෙන එක්ක ඔයා ඇකියුපංචර් කරලා තියෙනවා. ඒවයින් බ්ලඩ් ට්‍රාන්ස්මිෂන් එකෙන් අනිවාර්යෙන් ලෙඩ හැදෙනවා. ඉතින් මේකට අනිවාර්යෙන් මේ ගයිඩ්ලයින් එකක් තියෙන ගයිඩ් කරන්න කෙනෙක් ඉන්න ඕන. ලංකාවේ මේක ගයිඩන්සි මොකක් හරි අපි දන්නේ නැහැ. මේක දැන් කොච්චර කිව්වත් මේක ඒගොල්ලොන්ට තේරෙන්නේ නැත්නේ. අපි මාධ්‍ය මගින් ප්‍රකාශ කරනවා, පත්‍රවල ආටිකල් කරනවා. නමුත් මේකට කිසිම මේක මේ බලන්න කෙනෙක් නැහැ ඇත්තටම. හරි සජිත්. එතකොට මේ මට කියන්නකො සාමාන්‍යයෙන් දැන් මේ අයිබෝල් කල එකක් ඔයත් ප්‍රස්ට් ටයිම් නේ කරන්නේ. කොහොමද ඒකේ අද්දකින්?
මම අයිබෝල් කාල එකක් ෆස්ට් ටයිම් නේ කරේ මම ඉතාලි ජාතික දෙන්න තුන් දෙනෙක්ගේම කරලා තිනවා මීට කලින් මෙහෙදී නෙවෙයි ලංකාවේදී නෙමෙයි නමුත් ඒවා දාන්න නෑ මම මම ගොඩක් කරන්නේ මම පබ්ලිෂ් කරන්නේ නෑ මොකද මේ මම ඔයාලා හැමතිස්සෙම කියන්නේ මේක හෙමින් සීරුවේ ලංකාවට අතරින් ඕන දෙයක් මේක යම් කිසි කෙනෙක් කරන් ඇවිල්ලා එක හැරෙට මේක මම තමයි ඇයි ඇයි මම මේ බහාරට ඉඳලා අහන්නේ ඇයි ඒ බයද බය නෑ මම මේකට බය නෑ බය නම් මම මේක කරන්නෙත් නෑ මේක මේක මගේ ජීවිතය වගේම මේක කරගන්න ක්ලයන්ට්ගේ ජීවිතය හා සම්බන්ධව දෙයක් නමුත් ඔයා දන්නේ නැති ඔපරේෂන් එකක් කරද්දී වුණා ડોක්ටර් කෙනෙක් අස්සම් කරනවා මේ ඔපරේෂන් එකෙන් යම් කිසි හානියක් ජීවිත හානියක් සිදු වුණොත් ඒ ડોක්ටර් මේකට වග කියන්නේ නැහැ කියලා. ඔව්. ටැටු සබ්ජෙක්ට් එකෙත් බොඩි මොඩිෆිකේෂන් සබ්ජෙක්ට් එකෙත් ඒ වගේම ගයිඩ් එකක් තියෙනවා අපි අස්සම් කරගන්න. එහෙම කරගෙන තමයි කරන්නේ. තම සොයා කැමැත්තෙන් ඇවිල්ලා ඉදිරිපත් වෙලා මට මේක කරගන්න ඕන මම මේක සල්ලි දෙනවා. නමුත් මම ඒ ක්ලයන්ට් එකට මම හොඳ සේවයක් ලබා දෙන්න ඕන ඒක විශ්වාසයෙන් කරන්න ඕන නැත්නම් මේ වගේ දේවල් නොකර ඉන්න ඕන. මොකෝ මේක මගේ ජොබ් එක හා සම්බන්ධයි මම මේ සල්ලි වලින් තමයි කන්නේ බොන්නේ. ඒක නිසා ඒක හරි පිරිසිදුව ඒ විදිහට ක්ලයන්ට් ඒ සේවාව අපි දෙන්න ඕන. සාමාන්‍යයෙන් එතකොට කොච්චර විතර කාලයක් යනවද මේ මේ අයිබෝල් අයිබෝල් කාලයක සාමාන්‍යයෙන් පැය භාගයක් වගේ යනකොට කරලා ඉවර කරන්න පුළුවන් ඒක ලොකු මේක ලෝක නියාමන යනු ගත්තොත් ඇත්තම ගොත් අයිබෝල් ටැටු එක තමයි ලෝකේ කරන්න දෙන පහසුම ටැටු එක පහසුම ඒ වගේම රිස්ක් එකක් ගන්න ලොකුම ටැටු එක ඒ කියන්නේ පොඩ්ඩක් වරදුනත් ඔව් පොඩ්ඩක් කරනොත් කියන්නේ ඒ වලට ගන්න අමුද්‍රව්‍ය ඒවා හරි නිසියාකාරව බල්ල හරි ප්‍රමිතියකින් යුතු දේවල් පාවිච්චි කරලා ඒ විදිහට කරන්න ඕන පළවෙනි අවස්ථාවට මේ ඊය ප්ලග්ඉන් එක බොඩි මොඩිෆිකේෂන් වල ඊය ප්ලග්ඉන් එක ලංකාවේ පළවෙනි වතාවට මම තමයි කරලා පෙන්නුවේ. එතකොට ටංග් ස්ප්ලිට් එක, සබ් ඩර්මල් එක, ඊට ස්පයිරල් දාලා තියෙනවා. අයිබෝල් කලර් කරලා තියෙනවා. එතකොට දකින්න කෙනා කොහොම දැක්කම මට ඉතින් අදාළ නැහැ මගේ ජොබ් එක, මගේ ස්ටෑන්ඩඩ් එකේ මම කරන් යනවා. මම TikTok වලින්වත් Facebook එකේවත් එහෙම චැම්පියන් කෙනෙක් වෙන්න නම් ලංකාවේ නම්බර් 1 කියලා මම කොහෙවත් කියන්නෙත් නැහැ, මම කියලාත් නැහැ, මට වැඩකුත් නැහැ. අර අදාළ දේ හරියට කරනවා අදාළ දේ හරියට කරනවා ඉතින් එකද දෙකද කියන එක දන්න මිනිස්සු දන්නවා ඒකෙදි මට මේ එක වෙන්න ඇත්තටම අවශ්‍ය නැහැ මගේ එක වෙන්න ඕන කාලේ මම එක වෙලා ඉවරයි මගේ මැච් එක ඇත්තටම මම මේ ෆීල් එක ගහලා ඉවරයි මම තව බොඩි මොඩිෆිකේෂන් කිව්ව පළියට දිව කපපු පළියටවත් සබ් ඩර්මල් එකක් දාපු වලට එක්ස්ට්‍රීම් බොඩි මොඩිෆිකේෂන් බොඩි මොඩිෆයිඩ් එහෙම ආඩිස්ලා නැහැ එහෙම ගත්තොත් තව තියෙනව කරන්න අපි ඒක හෙමින් කරනවා ඉතින් ඉස්සරහට එකෙන් තව මීට වඩා දේවල් කරන්න බලාපොරොත්තු වෙනවා අනිවාර්යෙන් මේක නෙමෙයි බොඩි මොඩිෆිකේෂන් කියන්නේ මේ බොඩි මොඩිෆිකේෂන් නෙමෙයි මේක තාම මේක ප්‍රාථමික අංශයේ දෙයක් මේක හරි අපි නිකන් සරලව ගියොත් තව මොනවද කරන්න බලාපොරොත්තු වෙනවා තව තියෙනවා ගොඩක් දේවල් කරන්න ඒක උදාහරණයක් අතේ ඇඟිලි කපලා අයින් කරන්න පුළුවන් නහය කපලා අයින් කරන්න පුළුවන් මේවයි හෝන්ස් දාන්න පුළුවන් මේ මොනවද මේ කරලා තියෙන්නේ මේ බොඩි මොඩිෆිකේෂන් නෙමෙයි දිවක් කපපු වලියට සබ් ඩර්මල් එකක් දාලා හැප්පාට කරපු වලියට බොඩි මොඩිෆිකේෂන් එකක් වෙන්නේ නැහැ ඉතින් මේක නිකන් අර මොනවද කියන්නේ වාසගම වගේ ඉස්සරහින් දාගන්න මේකක් කරපු ගමන් බොඩි මොඩිෆයිඩ් බොඩි මොඩිෆිකේෂන් ටැටු ආටිස් ගාලා කොහේ හරි ගිය පළියට ඉන්ටර්නැෂනල් ලුක් කියලා දාගන්නවා මට එතකොට දාන්න දෙයක් නැති වෙනවා ඉන්ටර්නැෂනල් කියලා දැම්මම පස්සේ මම කොහේ ගිහිල්ලා තියෙද එතකොට එක එක ඊගෝස් හදාගෙන එක එක්කෙනා රංගන්න හදන බොරුවට ඒක මේ ඉන්ඩස්ට්‍රි එකට හරි හානි ලොකු හානියක් ලොකු මහානියක් ඉන්ඩස්ට්‍රි එකේ එහෙම කරන්න හොඳ නැහැ මේක ඊගෝ එකක් නෙමෙයි ඔක්කොම එකතු වෙලා ලස්සනට යන්න ඕන ගමනක් මේක මොකෝ පිටස්තර මිනිස්සු මේකට කැමති නැති කට්ටිය මඩ ගහන්න බලන් ඉන්නේ හැමදෙස්සෙම. අර මේක අපි එකතු වෙලා ලස්සන දිස්සාට ගෙනියන්න නැතුව ටග් ගාලා මොකක් හරි කොහෙන් හරි කුණු ගොඩක් ගෙනලා එකසරට ඇතරියම මිනිස්සුන්ට අර සොම්බි වගේ තමයි පේන්නේ. සොම්බි වැඩ කරනකොට සොම්බි වගේ පේනවා. හැබැයි ඇත්තටම මේක කලාවක්. මේක ලොකු කලාවක්. ලෝකේ පිළිගත්ත කලාවක්. පිළිගත්ත කාටවත් කරගන්න බැරි කලාවක්. හැමෝන්ටම ටැටුවක් කරන්න බෑ හැමෝන්ටම ටැටුවක් කරගන්නත් බෑ. හැමෝන්ටම මේ වගේ දේවල් කරා මේකට කන්ෆිඩන්ස් තියෙන්න ඕනේ මේක කන්සිඩර් කරලා දවස් ගානක් තිස්සේ මම මේක කරනවද නැද්ද ගෙවල් වල කට්ටිය කොහොම වේද මට හම්බ වෙන ළමයිලා අපිට මං ගන්න කොහොම වෙලයිද ඉස්කෝලේකට යනකොට කොහොම වේද ලංකාවේ හැටියට අපි ඒක ඒ විදියට හරියට දෙන්න ඕන ලංකාවට අනිවාර්යෙන් හරි අර කතාවටත් කියනවානේ මේ දල තියෙන ඇත්තුනේ හොඳයි කියලා අර රඟන්නේ නෑ මම ඔයාලට මං එදත් මම කිව්වා පැහැදිලිවම මම කරපු දේවල් තිනවා මම තාම දාන්නේ නැහැ මේක ලංකාවට ගැලපෙන්නේ නැහැ හරියට තාම ලංකාවේ මිනිස්සු තාම හරි ප්‍රාථමික මට්ටමක ඉන්නේ සබ්ජෙක්ට් එක ගැන දන්නේ නැහැ ටැටු ආටිස් කෙනෙක් තෝරගන්න දන්නේ නැහැ මූලිකම ප්‍රශ්නේ Facebook එකේ පටන් අරන් තිනවා ටැටු ලවර් කියලා ගෲප්ස් එක්ක මොකෙක් හරි මාළු කඩේක මාළු විකුණපු කෙනෙක් හරි එක්ක මස් කඩේක මස් විකුණපු කෙනෙක් ටැටු ගැන මෙලෝ දෙයක්වත් දන්නේ නැහැ එක්ක පොලක ගප්පි විකුණපු කෙනෙක්
ඔය වගේ page හදාගෙන tattoo ගැන දානවා මේ industry එක කෑව ඇත්තම කතන්දරේ මේ page කිනු 10ක් 15ක් තම තමන්ගේ profile උඩ යන විදිහට බොරුවට හදාගෙන දාගෙන ඉතින් ඕවලට අපි කැමති නෑ මොකද වැරදි දේවල් සමහරවිට gloves දෙයක් අතේ නැතුව tattoo ගන්නවා ඕක බලාගෙන තව කෙනෙක් පටන් ගන්නවා එයා කරන්නේත් gloves නැතුව ඉතින් අපි මේක industry එක හදන්න හදන ලෝක වටේ ගිහලා ඉගෙනගෙන ඇවිල්ලා association හදාගෙන පොඩි පොඩි ළමයින්ට අපි උගන්වනවා free of charge ඉතින් ඒකට ඒකට පිටුහල් වෙන පිටුහලක් වෙන්නේ නැතුව මේගොල්ලෝ හදන්න මේක නැති කරන්නේ අපි කොච්චර කිව්වත් මේගොල්ලන්ට තේරෙන්නේ නැහැ මේක ඉතින් page වල connect දාගන්න පුළුවන් ලංකාවේ පළවෙනි යමම තමයි ලංකාවේ එහෙම කරලා දාන්න පුළුවන් නමුත් අපි දින වකවානුත් එක්ක අපි ගාව තියෙනවා iPhone එක දින මාරු කරන්න බැහැනේ කරපු දේවා අපි ඉතින් කැමර තියාගෙන වැඩ කරන්නේ iPhone එකෙන් ගහපු photos තියෙනවා දින වකවානුත් එක්ක ඒක ප්‍රශ්නයක් නැහැ ඉතින් මට ඔප්පු කරලා පෙන්නන්න අවශ්‍ය නැහැ හැබැයි මම වැඩේ කරලා තියෙනවා राइट अरे मेन में वाकई है ना इधर ये लंकावे वैडी में वैडी में प्रमाण है वैडी में मॉडिफिकेशन प्रमाण है कर पुके ना नहीं क्या मुकुट डक मेरे सब डेर मल लेगा मेरे का सर्जिकल सिलिकन इंप्लांट लेगा मेरे का तब मेरे को मेथिनिंग कपल आता है मेरे को इंसेट कराने मेरे का फील लूना डक किसी में दनी मार्क ना सामान्य पर्दी में अते फीलिंग ने के विधि है मेरे का सब डेर मल मत आमाए मेरे का स्पाइरल लेगा मेरे स्पाइरल सुनो डाल दिया सर्जिकल सिलिकन वाली राइट पोड़ी मंडला मैं कहता मैं यह पॉइंट इन किया मैं खाना कपाला पॉइंट कर लिया ने मैं मैं खाना इतना लुकोट दिब्बे गुड़ा खाना कपाला शेप कर लिए क्या समय आगे मैं टीट जम में डाल दिए ना टंग स्प्लिट करते कर दे टंग स्प्लिट का मैं कहूँ तेरा बैठा करना किसी में फेल लगना है मैं के फेल किया ने हम फेल लेने दिया क्या सामान हरी रहे का क्या कर ला हरी दिया करता ना लिपिया सिंह ने कर ला दिए ना ඔක තමයි අපි කතා කරපු අර උස්සන පාත් සම්පූර්ණම ඇහි මං හිතන්නේ ඇහ කළු කරපු නේද ඇහි කල අයිබෝල් එක කල කරපු එක ලංකාවම කතා වුණේ මේ සම්බන්ධව නේද සජිත අපි පොඩ්ඩක් කියමු මේ සම්බන්ධව අයිබෝල් කල එක අත්‍තරම කිව්වොත් මේකේ හරිම ක්ලියර් එක හොඳට ක්ලීන් ඔය පාට වෙලා තියෙන කොහෙවත් ස්පේසස් නැහැ හොඳට ස්ප්‍රෙඩ් වෙලා තියෙන ඉන්ක එක ඒ කියන්නේ මේකේ අත්‍තර මාත්‍රාව හරියට ඉන්ජෙක්ටරේ නැත්තම් ස්ප්ලයර් එකේ තියෙන ජෙල් එක එළියට එළියට ඇවිල්ලා බබල් වෙලා තියෙනවා. මේක ඇත්තටම ටික සතියක් විතර යනවා හරියටම හීල් වෙන්න. මේකේ අයිබෝල් එකේ අපි ඇත්තටම මේක කළා දැන් බ්ලැක් බ්ලැක් අයි එකක් කරලා තියෙන්නේ. දැන් මේකට සමහරු දන්නේ නැතුව මම දැක්ක දාලා තියෙන Facebook එකේ බ්ලැක් ඇන්ඩ් ග්‍රේ නිබුල්ලා කලර්ස් එහෙම කියන නිබුල්ලා කලර්ස් කියන්නේ සාමාන්‍යයෙන් ඒක කැරක්ටර් එකක්. එයාගේ ඇස් දෙක තනි කළුයි. බ්ලැක් ඇන්ඩ් ග්‍රේ කියලා මික්ස් එකක් ගහන්න බෑ. මේක එහෙමනම් ග්‍රේ කලර් එක වෙනමයි බ්ලැක් කලර් එක වෙනමයි දානවා. අනික නිබුල්ලා කියන්නේ ඇවිල්ලා ෆ්ලෑෂ් පූසෙක්ගේ ඇස් දෙක වගේ බ්‍රයිට් එක එක කලර් ෆ්ලෑෂ් වෙනවා. දැන් ඒ වගේ දයන් මේ මෙයාගල තික් බ්ලැක් තමයි මෙයාගේ කරලා තියෙන්නේ. ඇහැ බැලුවට පස්සේ අර නිබුල්ලා කලර් කියන්නේ ඒක කැරක්ටර් එකක්. ඒ ෆිල්ම් එකේ එයාගේ මොනවද ගාඩියන් ඔෆ් ද ගැලැක්සි ෆිල්ම් එකේ කැරක්ටර් එක. එයාගේ ඇස් දෙක තනි කළු. ඒකට තමයි කියන්නේ මේ වලට එක එක නම් කියනවා. සමහරුන්ගේ මැකෝ කලර්ස් කරනවා. කියන්නේ මැකෝ ගිර වගේ පාට එකතු කරලා ඉන්ජෙක්ෂන් සිලින්ජර්ස් කීපයක් පාට කීපයක් ඩ්‍රොප් එක ගහලා ඒක ස්ප්‍රෙඩ් කරනවා. ඊට පස්සේ ටූ බයි කලර්ස් කරන්න පුළුවන් රෙඩ් ඇන්ඩ් බ්ලැක් යෙලෝ බ්ලැක් ෆුල් බ්ලූ නිල් පාට කලර්ස් ගත්තම අපිට ඕක ආවේ ඇත්තම කිව්වොත් අර ෆ්‍රැන්ක් හර්බර්ට් ඩූන් කතාවේ ෆ්‍රීමන් වරුන්ගේ ඇස් නිල් පාටයි. එතකොට ඕක මුලින්ම ගියා ඔතෙන්ට අර කතු ලියන එක්කෙනෙකුයි චිත්‍ර ශිල්පියෙකුයි කපල් එක. ඒ ගෑනු කෙනාගේ ඇත්තම ඇස් බද්ධ කිරීමක් කරා ඇස් දෙකම පේන්න ඇස් දෙක බද්ධ කරනවා ඇස් දෙකට එයාට ඕන වුණා අර වගේ මේ ඩූන් කතාවේ වගේ ඇස් දෙක නිල් පාට කරන්න. එයා යනවා ලුනා කෝබ්‍රා ගාවට. ලුනා කෝබ්‍රා තමයි එයාගේ ඇස් දෙක නිල් පාට කරේ. ඒකින් තමයි 2013. ඒකින් පස්සේ තමයි මේ අයිබෝල් කලර් කියන එක ඇත්තටම ලුනා කෝබ්‍රා ඇවිල්ලා ලොකු සේවයක් කරා මේ අයිබෝල් කලර් සම්බන්ධව යට ටැටූ ආර්ටිස්ට් කෙනෙක්. ලොකු සේවයක් කරා. මේක ගොඩාක් ඉස්සරහට ස්ප්‍රෙඩ් වෙගෙන එන්න හේතුව ඒකයි.
හරි එතකොට දැන් මේ 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 ගහලා තියෙන මේ දාලා තියෙන කළු පාටනේ කළු එතකොට මේකට ඕන පාටක් දාන්න පුළුවන් ඕන පාටක් දාන්න කැමති ඕන පාටක් කැමති ඕන මට හිතුණා රතු පාට දාගන්න කියලා يعني මේ අපේ කළු ඇහි කළු ස්ලේයර් එක බබාගේ නැතුව ඉතුරු සුදු සුදු එක සම්පූර්ණම ඕන කලකින් දාන්න පුළුවන් එතකොට මේ දැන් හිතන්නකෝ කෙනෙක් ඇවිල්ලා ඔයාට කිව්වොත් කලස් දෙකකින් මේක කරගන්න ඕනේ කියලා කරන්න පුළුවන් කරන්න ඉගෙනේ තනියට පාට පාට දෙකක් දාන්න. පාට දෙකනේ ඊට වැඩිය කරන්න පුළුවන්. පුළුවන්. එතකොට තමයි අර ගැලැක්සි ලුක් එක එන්නේ. නෙබුල්ලා කියන්නේ සාමාන්‍ය අර ගැලැක්සි එකටත් අපි ඒක එහෙම කියනවා. එතකොට ගැලැක්සි එකේ ස්ප්‍රෙඩ් වෙලා යන එක එක පාට පේන්නේ. ඒක ලේසි නෑ. ලේසි නෑ. ඒක පොඩි කන්සිඩර් කරලා කරන්න ඕන වැඩක්. එතකොට දැන් මේ මේක කරලා ඔයගොල්ලෝ පැය භාගයක් ඇතුළේ මේක කරලා ඉවරයක් කරන්න පුළුවන් කියලා. ඒක කරලා ඉවරනාට පස්සේ සාමාන්‍යයෙන් මොන හරි දැන් ඔයා හිතන්නකෝ ඇහැක පොඩි ඔපරේෂන් එකක් කරත් කියන අවු යන්නේ පා වැලි පෑගෙන එපා. එහෙම මොන හරි තියෙනවා. අනිවාර්ය වැලි පෑගෙන එහෙම ප්‍රශ්න නැහැ. අතන මේක මේ ක්ලියර් අගෙන ගහන්නේ. ඒකින්ද මම රෙස් කරන්න ඕන ඇහැට හොඳ නිින්දක් තියෙන්න ඕන ඇහැට. කියන ඇහැට යුරෝප් එකක් දෙනවා අපි දාන්න. ඒක පාවිච්චි කරන්න ඕන හරියට ඒ ටික කරගන්න. කොච්චර විතර කාලයක්? දවස් දෙක. දවස් දෙක. දවස් දෙකක්. අර ඇහැට රෙස්ට් එක දෙන අවු වැඩි අවු වැටෙන්න හොඳ නැහැ ගොඩ. ඇහැ වේසන්න හොඳ නැහැ. ඒ වගේ නියමනයන් ටිකක් තියෙනවා. නියමනයන් ටික අතර ඒ ටික ඉතින් පිළිපදින්න ඕන. පිළිපදින්න ඕන. හරි. හරි සජිත් මේ ඇත්තටම يعني මෙහෙමයි අපි මේ බොරු දේවල් මිනිස්සුන්ට මවල පෙන්වල වැඩක් නැහැ නේ සජිත් මොකද බොරු දේවල් මිනිස්සුන්ට මවල පෙන්වුවොත් අපේ channel එක බලන්නේ නැහැ ඔයාවත් බොරුකාරයෙක් වෙන නිසා මේ සත්‍ය ඇති සැටියෙන් තමයි අපි අරන් ඉන්නේ ඒ නිසා මට කියන්නකෝ දැන් මේ ටිකෙන් කිසිදු හානියක් නැද්ද ඇඟට කිසිම කේස් එකක් නැහැ කිසිම ප්‍රශ්නයක් නැහැ කිසිම ටච් උනත් වැදුනත් කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ මට ප්‍රශ්නයක් නැහැ කට්ටු ගල බලන්න ඕන මට අත තිබ්බ විදිහම තමයි තියෙන්නේ දැන් හිතන්නකෝ සාමාන්‍ය බස් එකේ යනවා තෙරපෙනවා මේවා මේ මේ පදවෙත් කිසිම කේස් එකක් නැහැ කිසිම කේස් එකක් නැහැ මම ඒකටත් උදාහරණයක් දෙන්නම් මුලින්ම බොඩි මොඩිෆිකේෂන් පටන් ගන්න කාලේ ඕකට දාන්න ගත්තේ මැටීරියල් එක මෙටල් එක්ක සර්ජිකල් ස්ටිල් එක්ක ටයිටේනියම් ඒක පහු කාලීනව ඒක දැන් ස්ටිල් එකක් තව ස්ටිල් එක ටච් වෙද්දී හරි කොහරි සර්ෆේස් එක ටච් වෙද්දී හරි ඩැමේජ් වෙන්න තියෙන ප්‍රවණතාවය වැඩි. ඒක ක්‍රමානුකූලෙන් ඒවත් එක්ක එක්ස්පීරියන්ස් එකේ වයින් වුණා. ඊට පස්සේ සර්ජිකල් සිලිකන් මැටීරියල් එකෙන් තමයි මේවා නිර්මාණය කරන්නේ දැන්. දැන් හදිසියෙන් මේක දැන් අයින් කරන්න ඕනේ කියලා හිතුණා. අයින් කරන්න පුළුවන්. අයින් කරන්න පුළුවන් ඕනම වෙලාවක අයින් කරන්න පුළුවන්. හරි. ඊට පස්සේ දිව. දිව ප්ලේ කරලා ප්ලේ කරලා පෙන්නමුකෝ අපි. හරි. දැන් සාමාන්‍යයෙන් ඔව දිව කියන්නේ කෙනෙක්ගේ වචන උච්චාරණේ වෙන්නේ දිව හරහානේ. එතකොට මේ මේකින් දිව වචන උච්චාරණේ දිවට අපහසුාවක් නැද්ද? පැටලෙන්නේ මොකුත් නැහැ. නැහැ. ඒක කිසිම කේස් එකක් නැහැ. කලින්ට වැඩිය දැන් මට පුළුවන් කියලා හිතන. ඒ කියන්නේ කලින් කතා කරලා. ඔව් ඉස්සලට වැඩිය දැන් කිසිම ප්‍රශ්නයක් නැතුව කතා කරන්න පුළුවන්. බොරු වෙන්නේ නැවතින්නේ කිසිම කේස් එකක් නැහැ. නැහැ. ඒකට මදින් පරන්න රකම නැහැ නේ. නැහැ නැහැ අනිවාර්යෙන්ම. මෙහෙමයි. තනි එකට ඇලිච්ච දිව දිකට වෙනුනහම හරි පහසුයි. මොකද අපිට රස දෙකක් එක සැරේ බලන්න පුළුවන් ලුණුයි දෙහි කෝප දෙකට අරන් දෙස රැබල රස දෙකක් දැක්කම. ඉතින් එතකොට ඔයා හිතා ගන්න වචන උච්චාරණයේදී දැන් අපේ ලංකාවේ සිංහල වචනේ අපි කතා කරන්නේ අපි කොහොම කතා කරා සිංහල වචන අමාරුයි කතා කරන්න. ලෝකේ ගත්තම භාෂාව අනුව. ඉතින් ඊට වැඩිය මෙයාට කටේ දෙපැත්තට හසුරවන්න ලේසියි දිව දෙක. ඒක තමයි තියෙන පහසුව. පහසුව. දැන් මට කියන්න අයියේ මේ දැන් මේ තරුණ પરම්පරාව ඇතුලේ දැන් මේ මොඩිෆිකේෂන් පැත්තට තියෙන ඉල්ලුම කොහොමද? ඇත්තටම ඉල්ලුමක් හොඳ ඉල්ලුමක් තියෙනවා නමුත් මම එහෙම කියලා අර හැමෝගෙම කරන්න යන්නේ නැහැ මොකෝ මේක දැන් අපේ ලංකාවේ මම අහට හැමතිස්සෙම කියන්නේ මේක ඇත්තටම ලංකාවට තාම උචිතමදි මේක පොඩ්ඩක් හරියට හැදුනට පස්සේ හොඳ බේස් එක කරන්න දැන් දැනුම මට කතා කරා අයියේ කී ඕන ගානක් දෙන්නම් මගේ දිව කපලා දෙන්න කියලා ඉතින් ඒක අර දැනුමක් නැතුව නිකන් එහෙම එන්නේ නැහැ හැම කෙනාගේ මේක කරන්න බෑනේ එයාටත් දැනුමක් තියෙනවනේ මේක කරන්නයි මේ වගේ දෙයක් කරාම මොකද්ද තියෙන වැඩේ එහෙම කියලා දැන් එයාත් ඇත්තටම මේ වගේ දෙයක් කරාම ලොකු බර ගානක් යයි කියලා හිතාගෙන එයාට කරපු කට්ටියෙන් ඇහුවට පස්සේ කියලා තිනෝ මේකට ලොකු ගාණක් යනෝ මෙහෙමයි මෙහෙමයි මේක කරන්න එපා මේක කරොත් කතා කරන්න බෑ මේ කරපු මිනිස්සු මේ හොඳරම ටංග් ප්ලේ කරන කට්ටිය කියලා තිනෝ මේක මම ලන්ඩන් වලින් කරන් ආවේ මම මේක ඉගෙනගෙන ආවේ ලන්ඩන් වලින් එහෙම මේක පල්ලෙහාට දාලා කෙනෙක් බය කළා මේක කරන්න බෑ දැන් මට මේ දැන් ඔයා එන්න විනාඩියකට කලින් මට කතා කරා මම ඕන්න මම ගාව වොයිස් මැසේජ් ඔක්කොම තියෙනවා ඉතින් එහෙම කරාම මේක ඇත්තටම පල්ලෙහාට යන විදිහක් මේ වගේ දෙයක් ආ ඉස්සරහට ගෙනියන්න බෑ. ටැටු වලට උනත් ඒකයි. මේක ඊගෝ සදාගෙන හැමතිස්සෙම ෆයිට් කරන්න හදනවා. මම තමයි එක මමද. එහෙම ඕනේ නෑ ඇත්තම ගොත් මේක දැන් හොඳ බේස් එකක් තියෙනවා මං එහෙම කියලා හැමෝන්ගෙම මම මේක කරන්නෙත් නෑ. මේක අනිත් එක කියන්න ඕන මේක අර හරියට ප්‍රැක්ටිස් කෙනෙක්ගෙන් කරගන්න වරෙන්න දිවවල් කපනේවා. කොතනද පටන් ගන්නේ? අනිත් එක කියන්න ඕනේ කියන්නේ අහන්න. කතර නැහැ නේ කියන්නේ මම මේ මෙයා වෙන තැනකින් කරන්නේ
මුලින්ම කියන්න ඕන ඇත්තම කිව්වොත් බොඩි මොඩිෆිකේෂන් පැත්ත හරියට පුරුදු පුහුණු වෙච්ච කෙනෙක්ගෙන් කරගන්න වරෙන්න වෙන තැන් තැන් වලින් කරගන්න යන්න එපා මම කියන්නේ මගින්ම කරන්න ඕන කියලා ලෝකේ තව තැන් තියෙන ඕන තරම් කරන ඒ වගේ තැනකින් හරියට බලලා මේක කරගන්න මොකද නැත්තම් විශේෂයෙන්ම ඇහැ ඊළඟට දිව සබ්ඩර්මල් එකක් දැම්මොත් අතප්පයක් වර්ධනොත් අතප්පයක් කපලා දාලා නිකන් හිතාගේ මේ දේවල් වර්ධනොත් හදන්න අමාරුයි දිව නම් ආයෙ රීකරෙක්ට් කරන්න පුළුවන් ඇහැ නම් ආයෙ කවදාවත් රීකරෙක්ට් කරන්න බෑ ඒකින්ද හොඳට හිතලා බලලා මේ ගැන ස්ටඩි කරලා එන ක්ලයන්ට්ස් ලා ඉන්නවනේ අපි ගාවට මේ ගැන හොඳ දැනුමක් ඇතුව නැත්තම් නිකන් මා මට මේක කරන්න ඕන මං ගාව සල්ලි දිනන කිව්ව පල්ලියට මං එහෙම කරන්නේ නැහැ අයියේ දැන් මේ මේ ඔයා කිව්වනේ දැන් හරි දැනකින් කරන්න ඕනේ කියලා දැන් ඔයා හිතන්න ඔහ හදිස්සි හරි මේ 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 මොනා හරි දෙයකින් මේ දාන එකක් වැරදීමක් වුණා වැරදීමක් කියන්නේ අපිට ඇත්තටම ඩර්මිස් එක ඕපන් කරලා අපි ඒකට තමයි මේක ඉම්ප්ලාන්ට් කරන්නේ එහෙම සාමාන්‍යයෙන් වෙන්නේ නැහැ एक क्लाइंट के मगे दिन्नगे मात्र मम करा पास एक क्या करे वेड़ा ये ट्रीटमेंट से हरीट दी एक टेप दागन तीयन प्रमाण तीयला ये दिवल हरीट कर इन्फेक्शन मनो हरी आव दिवा कपला दिन दिवा कपन हेमोट मकी अने दिवा के पुआ पास सेक्स कर प्रश्न होना प्रश्न दिवे मेहून सऊत् यूरीन वाल दिवे मेहून सऊत् ये वेच अवस्था तीयन इक्के මගේ ඔය මගේ මේ එක්ස්පීරියන්ස් එකේ එක්කෙනෙක්ට එහෙම වුණා. ඉතින් ඒක එපා කිව්වට පස්සේ ඒක එහෙම කරාට පස්සේ ඒක එයා දැනගන්න වෙනක ඒක එතන සර්වයිව් වෙද්දී ඒක පරිස්සම් කරගන්න. හ්ම්. ඉතින් මේ හැමදේකම පොඩි නියාමනයක් තියෙනවා මේ කරන දෙන්නගෙම කලබරේෂන් එකක් තියෙනවා. මොකද මෙයා මට සපෝට් එකක් දෙන්න ඕන මගේ මම කරන රස්සාවනේ. මම මෙයාගෙන් පේපර් එකක් අස්සම් කරගත්ත පළියට මෙයාව ගයිඩ් නොකර ඉන්න බෑ මට. මම මෙයාව ගයිඩ් කරන්න ඕන. මෙයාට කරාට පස්සේ මම මෙයාගෙන් කතා කරලා අහනවා මේක හරිද ඔයා බෙහෙත් දැම්මද? එහෙම තියෙන ඉතින් මෙයාත් දැන් ලංකාවේ තාම මේක අතර මදිින්ද ඒගොල්ලන්ට ඒ ගැන දැනුමක් අඩුයි. يعني ලොකු වගකීම. වා ලොකු වගකීම. සල්ලි අරන් කරා වගේ නෙමෙයි වගකීම ගන්න ඕනේ මාත්. ඔව්. හරි මේ ඔන්න ඔය විදිහට තමයි නේද? සෙල්ලම් නැහැ මේ වගකීම් සහගත සහ බොහොම මේ බැරෑරුම් දේවල් හැමෝම මේ බොහොම ලේසි ලස්සනයි කියලා ඒතරේ ලස්සන දේවල් ඇතුලේ බොහොම වගකීම් සහගත දේවල් තියෙනවා කියලා ඔය කතාව ඇතුලේ අනිවාර්යම ඔප්පු වුණා. මේ සජිත් දෙය බැලුවම පේනවා තනි සජිත් අර ඔයා කියන වගේම අයියේ මේ තනිකර මොඩිෆිකේෂන් ගබඩාව කොණ්ඩේ ගත්තත් කොණ්ඩේ මේ ඒක විශේෂයෙන් කියන්න ඕක ඒක ඩෙඩ්ලොක්ස් ඇවිල්ලා රස්තෆාරි ආගමේ හැටියට ඒගොල්ලෝ අර කොණ්ඩේ ඔය විදිහට මේන්ටේන් කරනවා දැන් ඉන්න ඇත්තම කියන්න ඕනේ බොඩි මොඩිෆිකේෂන් කියන්නේ කොණ්ඩේ ඩෙඩ්ලොක්ස් කරපු පළියට මම දැන් කිව්වේ දිව කපපු පළියට සබ් ඩර්මල් එකක් දාපු පළියට බොඩි මොඩිෆිකේෂන් එකක් වෙන්නේ නැහැ බොඩි මොඩිෆිකේෂන් කරන ආටිස් කෙනෙක් වුණාම නිහතමානී වෙන දැන් මේ කැරක්ටර් එක ගත්තාම ඇත්තම කිව්වොත් මම සිගරට් එකක් බොන්නේ නැහැ අරක්කු ටිකක් බොන්නේ නැහැ ඒ වගේ මිනිස්සුන් දැක්කම දැන් අර මම කිව්වේ සංජීව ලියෝන්ස්ගේ සින්දුවගේ පිට කවර කියලා ඒක ඇත්ත හොඳම උදාහරණ හොඳම කියලා තියෙන සින්දුවකේ මිනිස්සයා මම මාර එක්ස්පර්ට් හරි ඉතින් ඩෙඩ්ලොක් කියන්නේ මේ දවසේ බොබ් මාලිලා එක දවසෙන් හැදෙනවා මම ඩෙඩ්ලොක් ගන්න පටන් ගත්තා මේට අවුරුදු 25කට විතර කලින් දැන් එක දවසෙන් බොබ් මාලිලා බිහි වෙනවා ඒගොල්ලෝ හිතන්නේ මේ ඩෙඩ්ලොක් එක කොහෙන් හරි කෙස්කැල්ටික් පටලව ගත්තට පලියට මම තමයි රස්තපාරි කියලා ඒක එහෙම වෙන්නේ නැහැ ඊට පස්සේ ඕක වනවන ඕකෙන් තමයි ෆේමස් වෙන්න හදන්නේ කොණ්ඩේ දිවයි ඕකයි තමයි පෙන්වන්නේ ඕව කරන්න හොඳ නැහැ මේ වගේ දේවල් කරන නම් හරි නිහතමානී වෙන්න ඕන දැන් පොලිස් පොතේ නම ලියවිලා මොකක් හරි ප්‍රශ්නයකට පැටලවිලා ඔහොම ගියොත් හරිම අමාරුයි මේ සබ්ජෙක්ට් ඊට පස්සේ මම කුඩුකාරයෝ ගංජාකාරයෝ මම බලන්න ඇත්තම කිව්වොත් මේ වගේ කෙනෙක් ඇල්ලුම ඉස්සෙල්ලා කොණ්ඩේ සර්ච් කරන්නේ කොණ්ඩේ ඇස්සේ කුඩු ගහන් එනවා කියලා කොණ්ඩේ ඇස්සේ ගංජා හංගන් එනවා මම ඇස් 50 පිට වෙච්ච දේවල් තියෙනවා ඒක නිසා අර ඒකට හොඳ තැනක් දීලා මේකට කියන්නේ ගරුසරු ඇතුව ජීවත් වෙන්න ඕනේ මේ වගේ දේවල් කරනවා ඔව් දැන් ගොඩක් දෙනෙක් කියනවා මේ වගේ මේ ටැටූ ගහන කොණ්ඩේ මේ වැඩ දාන ඊට පස්සේ මේ වගේ දිවවල් කපන මේගොල්ලෝ ගොඩක් මේ මද්ද්‍රව්‍ය පාවිච්චි කරනවා කියන්නේ හොඳම උදාහරණ මේ තියෙන්නේ අපේ ගමේ පවා කට්ටිය මක් ගැන ශ්‍රීල් පාත් කරන කට්ටිය ගොඩක් කතා වෙලා තියෙනවා මම හරිම බේබද්දෙක් මගේ හැටි මිනිස්සුන්ට බැලු බැලමුණ මහින්න බෑනේ මට ඒගොල්ලෝගේ කතා වැඩක් නැහැ මොන විදියකටවත් කිසිම ඕන දෙයක් ඒගොල්ලන්ට කියන්න ලොකුයි මට කිසිම ප්‍රශ්නයක් නැහැ මම දන්න මම කවුද කියලා සජිත් මේ මට කියන්නකෝ දැන් සජිත් ගිය සජිත්නේ ලංකාවේ දැනට බොඩි මොඩිෆිකේෂන් පැත්තෙන් වැඩිම දේවල් කරපු කෙනා ඒකට සජිත් පාරේ යද්දි මොනවද ලැබෙන ප්‍රතිචාර
පාරයක් දිනා ගොඩාක් දේවල් කට්ටිය කියන පාරයක් දින මම යන ගම නවත්තල ෆොටෝ ගහලා දිනා කට්ටිය නවත්තල ෆොටෝ ගොඩාක් කට්ටිය කියන්න තරම් මන් දන්නේ අපි ඉන්දියාවේ ගියා ඉන්දියාවෙත් එහෙමයි මට පොඩ්ඩක් බෑල යන්න හරිම අමාරුයි දැන් ඒ මොකද අපේ සරි අය ඉඳාමයි ඒ කියන්නේ වැඩිම ප්‍රතිචාර දින හොඳ පැත්තටද නරක පැත්තටද හොඳ පැත්තට ඉන්න කට්ටියත් ඉන්නවා සමහර කට්ටිය හොඳ කියාගෙන ඉරිසියා කට්ටියත් ඉන්නවා ගොඩක් ඉන්නේ ඉරිසියා කට්ටිය තම තමන්ගේම කට්ටිය අපේම කට්ටිය තමයි ඉන්නේ ආලද මොකද්ද බං ඔය මේ සොම්බි එක්ක ඔය කියලා මම කතා අහලාද ආලා තියෙන්නේ මට වැඩක් නැහැ ඉතින් මම දන්නේ මොම කිසිම දෙයක් නැතේ කියලා දන්නේ කෙනා දන්න මම තාම කිසිම විදියට බීලා නැහැ මං මාත් එක්ක බීලා තියෙයි කියන මං කියන මට ඔප්පු කරන්න කවදාකවත් නැහැ මම මොකද්ද සජිත් බලාපොරොත්තු මේ මේ හැමදේම මම මේ දේවල් වලට හරිම කැමති කාරුවත් කරන්නේ නැහැ මේ දේවල් වලට බයයි මං මේ දේවල් වල හරිම ආසයි මං මේ දේවල් වල මේ දැන් ඇහැක් ඇතුලේ ඇහැක් ඇතුලේ කල එකක් කරද්දි දැන් ඇත්තටම ඇහැක් කියන්නේ ආයෙදින් හදන්න පුළුවන් දෙයක් නෙවෙයි වෙනීම ලැබුණොත් ඉවරයි මොකද ජීවිතේම ඉවරයි නේද ඉතින් අපි තව තරුණ කෙනෙක් ජීවිතේ මම හිතන්නේ ගත කරපු කාලට වඩා කාලයක් ගත කරන්න තියෙන කෙනෙක් ඒතකොට ඇත්තටම බයක් හිතුන්නේ නැද්ද මම පොඩ්ඩක් බය නැහැ මොකද බයක් හිතුන්නේ නැත්තේ මම දන්නෝ සජීවස් වැඩයි වැඩයි කියලා ඒ හින්දානේ බොරුව මං ආවා කතා කරන්න මං කලින් ආවා මං හොඳම කතා කියන්නම් ඉස්සර ওই දිව කපන්න කලින් ආවා මම ෂොප් එකට ඇවිල්ලා මං කතා කරා සජී අයියේ අයියේ කියලා මං කතා කරා සජී අයියේ මට මේ දිව කපා ගන්න ඕන කීයක් විතර යනවද කොහොමද කියලා එයා ඔක්කොම අහන් ඉඳියා අහලා මෙයා අහලා තියෙනවා අපේ ගමේ පැත්තේ අයිය කෙනෙක් වැඩ කරා ෂොප් එකේ වැඩ කරා වැඩ කරලා ඉවරයි අයියෙන් අහලා තියෙනවා මං ගැන විස්තර මං ගැන විස්තර නෑ එයා මොනවද කියලා දන්නේ නෑ ඊට පස්සේ මට කිසිම ආන්සරයක් නෑ මං ගත්ත කෝල් කිසිම ආන්සරයක් නෑ ඊට පස්සේ දැන් අවුරුදු දෙකක් තුනක් විතර මම එහෙම අත්තරලා දැම්ම දිව කපන සීන් එක. එපාර ළඟදී ආයි අලුත් වැඩක් කරලා තිබ්බා. අයියේ වීඩියෝ එකක් කරලා තිබ්බා. එතකොට මාරු විදිහට මට ඒ ආසාව ඇති වුණා කතාවෙන් හැමදේම. එතකොට මම ආයි ඇවිල්ලා කතා කරා. එපාර අයියලා කට්ටිය සෙට්ලා පොඩි මේකළු බොනෝ. බොද්දී එහෙම කතා කරලා මම අහුවා අයියගෙන් මේ හරියෙ මම කලින් අහුවා මෙහෙම වාගෙන් මෙහෙමයි කියලා. එතකොට මෝ අහුවා මලි බොනවද? මම කෝ නෑ අයියේ මම කවදාකවත් බීලා නෑ. මම මේ බොන්නේ නෑ මොනවද? මෙහෙමයි කියලා. ඊට පස්සේ දැන් කියනවා මේ බොරු කියන්නේ බාබන් බීපන් මේ තියෙන්නේ බඩු මේ කියලා මට දැන් කියනවා ඊට පස්සේ ඉඳගෙන මේ මොකද්ද නම කින්දමන්ද ඔක්කොම අහලා ඊට පස්සේ තමයි මෙයා කිව්වේ මේ බීලා හරි උදේට මට කෝල් එකක් දෙන්නවා ඊට පස්සේ උදේට මම 10 මාර 11 හරි විතර කෝල් එකක් ගත්තා කෝල් එකක් කරන් එන්න මේ පැත්තට කියලා බැරිලා වාඩි වෙලා දිව එහෙම නටවල මෙහෙම යහට මෙයාට ගල්ලා පෙන්නලා ඔක්කොම ඉතින් එතකොට තමයි මෙයාට සැටිස් වෙන්නේ මම කවදාකවත් බීලා නැහැ මම මේ රස්ති ආදු ගහන එක්කනේ නෙවෙයි චාට ඩයිල්ලා නෙවෙයි කියලා යාර තමයි තේරුනේ. පාර තමයි යා මගේ මේ වැඩේ කරේ. එතන ඉඳලා මං ඊට කලින් ඉඳලා මං හරි ආසයි මට මේක කතා කරන්න බයයි. මං හරිම ආදරේ මෙයාට. ඒ දවස් ඉඳන් පට්ටම මේ නම කිව්වත් දන්නේ නැති එක්කනේ නැහැ නේ. සජී කිව්වහම කාරුවත් දන්නේ නැති එක්කනේ නැහැ. ඇඟි ටැටූ කීයක් විතර කළාද? ටැටූ නම් තියෙන උඩ ඉඳන් යටට ගත්තාම ටැටූ නම් තියෙන ඔළුවේ හැමතැනම ටැටූ තියෙනවා. ටැටූ තියෙනවා. ගණන් කරගන්න බෑ. ඒ තරම්ම ටැටූ තියෙනවා. එතකොට දැන් මුලින්ම දිව කැපුවා ඊට පස්සේ දැන් අයිබෝල් එක මගේ හැමදේම කරේ සජි උස්තනයි සජි තමා කරේ ඔක්කොම කරේ ඒ කියන්නේ ඒ තරම් ෂුවර් ෂුවර් වගකීමක් ඇතුව තව මිත්‍ර නෙමෙයි තව ඉදිරියට තව දේවල් කරනවා අලුත් දේවල් එන්න මොනවද අලුත් දේවල් හැමදේම කරනවා ඒ කියන්නේ කරන දේවල් කරන්නේ නැහැ කාරුවත් පස්සේ ලෙවල් ෆලෝ කරලා එයාගේ දේවල් කරන්නේ නැහැ බොඩි මොඩිෆිකේෂන් පැත්තේ දේවල් කරනවා දැන් අංක එකෙන් යනවා අනිවාර්යයෙන් මොන මොනවගේ බලාපොරොත්තුද තියෙන ඉස්සරහට තව ගොඩාක් දේවල් ඉතින් අපි බලමු තව ඉස්සරහට දෙමු තව ඉස්සරහට දෙමු දෙමු අනිවාර්යයෙන් සෙල්ලම් නැහැ දැන් නහය කපන හෝන්ස් දෙයක් දානවා ආයේ නහය කපන නහය කපනවා කියන්නේ නහය මේක යාලා කපලා අයින් කරනවා ඔයාලා බලන්න පුළුවන් බ්ලැක් ඒලියන් ප්‍රොජෙක්ට් කියලා ලෝක දැන් යනවා හරි ෆේමස්. එයා මේ ඇඟිලි දෙක ඇඟිලි ටික අයින් කරලා තියෙන්නේ. කකුල ඇඟිලි අයින් කරලා තියෙන්නේ. නෑ ඒක ඇවිල්ලා ප්‍රොජෙක්ට් එකක්. ඉතින් ඇත්තම කිව්වොත් හැමතිස්සෙම මම අර කියන වගේ ලංකාවට ගැලපෙන්නේ නැත්නම් මම ඒක හරි ස්ලෝ එකේ තමයි කරන්නේ. ඒක කවදාක හරි ලංකාවට ගැලපෙද්ද කාලේ. ඒ බ්ලැක් ඒලියන් ඇවිල්ලා එයාගේ ෆොටෝ එකක් ගන්නත් එයා යුරෝ 1000ක් ගන්නවා. කැත් එක සෙල්ෆි එකක් ගන්නත් යුරෝ 1000ක් ගන්නවා එයා. ඒ වගේ. ඉතින් ඒ වගේ කැරක්ටර්ස් ඉන්නවා ගොඩක්. කැට් ෆේස් කියලා ඉන්නවා තව ගෑනු කෙනෙක් ඉන්නවා වැඩිම පීසින් ප්‍රමාණයක් මුණ රූෆල් බාච්චෝ ඒ වගේ ගොඩාක් කට්ටි ඉන්නවා ඉතින් මේ වගේ ගොඩාක් මොඩිෆිකේෂන් කරපු කට්ටි ඉතින් අපිට ගැළපෙන ඒවා ටික කරගෙන අපි හෙමින් යනවා ඉතින් තාම ඉතින් දියුණු වෙන රටක් නේ මේක දියුණු වෙනවා දියුණු වෙමින් පවතින රටක් නේ සජිත් ගෑන් ළමෙක් ඉන්නවද ඔව් බැඳලා ඉන්නවා බැඳලා ඉන්නවා එතකොට බබාලා ඉන්නා නෑ නෑ තාම නෑ හරි එතකොට හිතෙන්නේ නැද්ද කවදා හරි දවසක මේ බබාලා බබෙක් හම්බෙච්ච දවසක බබා ඉස්කෝලේ යද්දී
තාත්තා මොකෙද්ද බං කියලා මියාලු වහද්දි ඔව් ඒ හැම දෙයකටම මුණ දීගෙන ඉන්න වෙනවා ඉතින් ඉන්න වෙනවා හා ඒ හැම දෙයක්ම හිතලා හදලා තමයි මේ දේවල් වලට ආවේ වයිෆ් ගෙන් ලැබෙන ප්‍රතිචාර වයිෆ් නම් අවුලක් නැහැ වයිෆ් නම් හරි කැමති මේ දේවල් වලට වයිෆුත් මේ වගේ තමයි ටැටූ ගහලා එහෙම ඉන්නවා කිසිම ප්‍රශ්නයක් නැහැ ඉතින් අම්මා තාත්තා තමයි පොඩ්ඩක් ප්‍රශ්නේ මොකද කියන්නේ ඉතින් ගොඩක්ම කලින් ඇස් දෙක කරන්න කලින් මට එපා නම් මම කිව්වා දිව කපද්දිත් කිව්වා දිව කරද්දිත් එපා එපා කියලා කිව්වා මම ඒ දෙත් කරා කිසිම ප්‍රශ්නයක් උනේ ඊට පස්සේ අවුලක් නැහැ එයා දන්න මේ කලාවට බැහැලනේ දැන් ඉන්නේ කිසිම ප්‍රශ්නයක් නැහැ කියලා ඉතින් ඔහොම යනවා ඉතින් දැන් නම් අවුලක්ම නැහැ දැන් ඇත්තටම නහය කපනවා බලමුනේ බලමු මොකද වෙනවා අපි දැම්ම මේකෙන් කියන්නේ මොකක් කට්ටිය කට්ටිය කරලා දායින් නැත්තා ඉක්මනට එක වෙන්න ඒ ප්‍රශ්නේ තියෙනවා කට්ටියට දැන් ඕනේ එක වෙන්න දැන් එක ප්‍රශ්නේ වල එක ප්‍රශ්නේ තමයි යන්නේ වැඩි දියුණු ප්‍රශ්නේ දැන් මේ ටීත් ගේම් එකක් අදාල තියෙනවා දැක්කේ නැහැ නේද නෑ ටීත් ගේම් එකක් වෙන්න ඒ කියන්නේ මේක විදලද තියෙන්නේ ආ විදලද තියෙනවා නැතේ ගේම් එකක් දාලා තියෙනවා ගේන් ෆස්ට් ටයිම් මේ ඔව් ෆස්ට් ටයිම් නේ ඒක ඒක සාමාන්‍යයෙන් කරන ෆැෂන් එකකට කරනවා ගෑනු ළමයි ඒක ගොඩක් teeth point කරලා තිබ්බ දැන් teeth point එක ගලවලා දත් දෙක point කරලා තිබ්බා vampire වගේ ඒක ගැලවුවා ඒක වඩා අවාසුයි නේ අවාසු කතා කරන්න හරිම අමාරුයි ඒක හා හා ඉන්දියාවේ දීල් එක ඒ ඉන්දියාවේ යන දවසට අපි කරා ඒක කරන් ගියා ඉතින් එනේ එන අලුත් දේවල් අපි කරනවා කරලා බලනවා අතට බලනවා කරලා බලනවා හරි හරි ඔන්න ඔය විදිහට තමයි අද දවසේ මේ කතා බහ අපි අවසන් කරන්න සූදානම් වෙන්නේ ලංකාවේ ඔන්න වගකීමක් ඇතුව ටැටූ එකක් කරගන්නවා නම් बॉडी मॉडिफिकेशन पे नम देना विश्वासनीय के सजित सजी टू गा विशेष मतकर मे हेम देम करे ओह निशी नियाम के विशेष ओह मे संबंध निशी हदरी मरल मे हेम देम करे सा अभी बला बड़ मतकर मे मे अर्थद बल ප්‍රැක්ටිස් යන්නේ කරන්න යන්න එපා මොකද මේ අත්හදා බලන්නේ දැන් දැනටත් තාම ඔයි මම දිවවල කපන කැටන් ස්පිල්ට් එක කරන කාලෙත් මම ඇත්තටම හිතුවේ තව කට්ටිය දන්නේ නැතුව කරයි කියලා තාම ඇත්තටම කරේ නැහැ මේක කරද්දී ඇත්තටම ප්‍රැක්ටිකලි අත් දෙක හොඳට හුරු වෙලා තියෙන්න ඕන ටැටූ ගැහුව පල්ලියට ඇස් දෙක පාට කරන්න බෑ ඇත්තටම ඒකින්ද හරියට වගකීමෙන් කරන්න ඒක ප්‍රැක්ටිස් වෙන්න ඕන සා ඔහොම කියමු අපි අලුතෙන් මේ ශේෂ වලට එන්න බලාගෙන ඉන්න අයට පණිඩියක් දෙන්න ඕන අනිවාර්යයෙන්ම ප්‍රවීණෙක් විදියට ඔව් අනිවාර්යයෙන්ම මේ වගේ ඉගෙන ගන්න කැමති කට්ටිය ඉන්නවා නම් මට කතා කරන්න මං මට පුළුවන් උපරිම මම උගන්වනවා මම හරි ආසයි මට මේකේ ටීම් එකක් බොඩි මොඩිෆිකේෂන් සම්බන්ධව ටීම් එකක් හදාගන්න මා ආසාවෙන් ඉන්නේ ඒ කියන්නේ ලංකාවේ නම ලෝකේ ඉස්සරහා තියන්න අනිවාර්යයෙන් ඔන්න හරිම දෙයක් හරිම දැනගින් කරගන්නවා නම් සජී ටැටූ ගාල්ල අපි දුරකථන අංකය පහලින් දානවා ඔබට හැකියාව තිබුණා සජීත් අයව සම්බන්ධ කරගෙන ඕනම දෙයකට කතා කරන්න නා සජීත් බොමිසුදි වාටත් අද දවසේ මේ වැඩේට අපිත් එක්ක සම්බන්ධ වුණාට මොකද ලංකාවේ වැඩිම මොඩිෆිකේෂන් ප්‍රමාණයක් බොඩි එකේ කරපු වෙනා විදියට ඒ විතරක් නෙමෙයි විශේෂයෙන්ම කියන්න ඕනේ සමහරු කියන්නේ නැහැ අපි ගාවත් තියෙන අපිත් මොඩිෆිකේෂන් කරලා තියෙන හැබැයි මේකේ තියෙන විශේෂත්වය තමයි මේවා රටින් එපිට ගිහිල්ලා කරපුව නෙමෙයි රටින් මෙපිට ලංකාව ඇතුළේ ඉඳලා ලංකාවේම ශිල්පියෙක් කරපු වෙනසයි වටිනාකම තියෙන්නේ ඒ නිසා මේවා අත්හදා බලන්න යන්න එපා හැදෑරීමක් ඇතුව නිසි නියාමනයක් ඇතුව කරන්න කියලා අපි මතක් කරනවා එහෙනම් අපි අද දවස් වැඩසටහනේ සමු ගන්නවා ඔබ හැම දිනාටම ජයග්‍රහීත්වය ප්‍රාර්ථනා කරලා අයි දවසක හම්බෙමු මේ හම්බෙන්නේ ඊටත් වඩා මීටත් වඩා වෙනස් දෙයකින් මොකද මේ අපි ගිය සැරේ දිව ගැන කරා වැඩසටහන එතනදී අපි කිව්වා අපි අයිබෝල් එකක් කලර් කරන්න ලෑසි එතනදී හම්බෙමු කියලා ඔන්න අයිබෝල් එක කලර් කරපු එකත් අපි පෙන්නුවා දැන් ඒ විතරක් නෙමෙයි මොඩිෆිකේෂන් පැත්තේ තව ගොඩක් දේවල් අපි කිව්වා මෙතනින් එහාට අපි හම්බෙන්නේ මීටත් වඩා තව අලුත් දෙයකින් පියවරක් ඉදිරියට තියලා එහෙනම් ජය වේවා සජිත්ගේ භූමි ස්තුතිය වල ජය වෙන කියලා ප්‍රාර්ථනා කරනවා හරි දෙයක් හරියට කරන කෙනෙක් විදියට එහෙනම් අපි ආයෙ දවසක හම්බෙමු ජය වේවා ඔබ හැම දෙනාටම හිතට බරක් නැති ණයක් ගන්න විශ්වාසයෙන් ඔබත් පියන ගන්න රුහුණු ට්‍රස්ට් ඇන්ඩ් ක්‍රෙඩිට් දෙපයි නැගී සිටින ඔබ වෙනුවෙන්මයි ශාකා කොළඹ මාතර හක්මන අම්පාර මූල්‍ය ණය දීපල ණය කණ්ඩායම් ණය ලබා ගැනීම සඳහා ඔබ පැමිණිය යුතුම තැන රුහුණු ට්‍රස්ට් ඇන්ඩ් ක්‍රෙඩිට් වැඩි විස්තර සඳහා අමතන්න කොළඹ ශාකාව 0112157225 මාතර ශාකාව 0412224280 හිතට බරක් නැති ණයක් නම් රුහුණු ට්‍රස්ට් ඇන්ඩ් ක්‍රෙඩිට්